ඔයාලා හැමෝටම නිරෝගීමත් සුබ දවසක් මම අදත් තාව අලුත් රෙසිපි එකක් අරගෙන අද මම අපි හැමදාම කිරට උයන බෝංචි වෙනස් විදියකට උයන්න හදන්නේ මම හිතුවා බෝංචි තෙල් දාන්න ඒ සඳහා මම බෝංචි අද වත්තෙන්ම කඩා ගන්නවා ඉතින් ඔයාලත් මේ විදියට වත්ති පුළුවන් තියන පුංචි ඉඩක හරි වවලා ඔයාලගේ ගෙදර අයට ඉතා රසවත්ව ඒ වගේම වසවිස නැතුව කන්න දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා මොදාලි ඉතිරි කර ගන්නත් පුළුවන් ප්‍රධානම දේ තමයි අපි වෙළඳ පොලෙන් ගන්න ඒවට ගොඩාක් කෘමිනාශක පොහොර එකතු කරලා අපි වත්තෙන් මේ විදියට හදාගත්තම කොම්පෝස්ට් පොහොර දාලා අපිට කැමති විදියකට වගා කරගන්න පුළුවන් අනිත් එක මේ භවන එකත් භාවනාවක් වගේ ගස්සල් වලට ආදරය කරමින් මානසික තෘප්තියකුත් වෙනවා තමන් වවපු දෙයක් ගෙදර අයට පිරිසිදුව ගුණදායකව හදලා දුන්නම මේ තියෙන්නේ මම වත්තෙන් කඩාගත් ෆ්‍රෙෂ් බෝංචි ඉතින් අපි බලමු කොහොමද මේකෙන් කරි එකක් හදාගන්නේ ඉතින් මේ මම වත්තෙන් කඩාගත්ත බෝංචි ග්‍රෑම් 250ක් තියෙනවා හරිම ෆ්‍රෙෂ් දැන් කඩාගත්තේ පොඩි බීලුණු ගෙඩියක් පොඩියට කපාගෙන තියෙනවා සුදු ලුණු ලොකු බික් 6ක් මේ විදිහට පොඩියට කපාගෙන තියෙනවා අම්මිරිස් කරලක් කපාගෙන තියෙනවා ලොකු කරපිංචි 2ක් අඟල් 1හමාරක පමණ රම්පෙ කෑල්ලක් පොඩි කුරුඳු කැබලි කිහිපයක් අමුතුන පහ තේ හැන්දක් කෑලි මිරිස් තේ හැන්දක් කහ කුඩු තේ හැඳි භාගයක් අබ තේ හැඳි 3න් 1ක් අවශ්‍ය ප්‍රමාණයට ලුණු පොන්චි ටික උයා ගන්න තෙල් මේස හැඳි 1හමාරක් 2ක් වගේ අවශ්‍ය වෙනවා බෝංචි තෙල් දානකොට වැඩිය ඝනකම් නැති වෙන බෝංචි කපා ගන්නව නම් හොඳයි මොකද එතකොට ඉක්මනින් තැම්බෙනවා අපි දැන් පොල් කිරි දාද්දි වගේ මේක වැහෙන්න අපි තෙල් දාන්නේ නැහැ ඒ නිසා මම මෙන්න මේ විදියට තීනියට දිගටි අතට වෙජර්ස් වගේ කපා ගන්නවා මම මීට කලින්ම වීඩියෝ එකක් කරා කොහොමද බෝංචි කිරට උයා ගන්න කියලා කොළපාට තියෙන විදියට ඔයාලට කැමති නම් මේ වීඩියෝ එකත් බලන්න පුළුවන් යට ලින්ක් එක දාලා තියෙනවා මෙන්න මේ විදියට මම මේ බෝංචි ටික කපා ගත්තා දැන් මේ ලික මීඩියම් හීට් එකට ඇරලා තෙල් මේස හැඳි 2ක් විතර එකතු කර ගන්නවා දැන් තෙල් ටික රත් වෙගෙන එනකොට ඉත කපා ගත්ත බීලුණු හැදිය මේ විදියට එකතු කරලා පොඩ්ඩක් මැල වෙනකොට සුදු ලුණු ටිකක් එකතු කරගන්න. ලුණු තේ හැඳි කාලක් පමණක් එකතු කරගන්නවා. දැන් කරපිංචි ටික රම්පේ ඒ වගේම කුරුඳු ටිකක් එකතු කරගන්න. තුන පහ ටික දැන් එකතු කරගන්නේ නැහැ. මොකද පිස්සෙන්න පුළුවන්. මේ ලුණු සුදු ලුණු බැදීගෙන එනකොට තමයි එකතු කරගන්නේ තුන පහ ටික. මොකද මේ රිස් සහ තුන පහ වැඩි වෙලා ඉන්නොත් පිස්සලා බෝංචි තෙල් එකේ රස වෙනස් වෙන්න පුළුවන්. මේ කරපිංච ලුණු සුදු ලුණු ඒ වගේම රම්පේ කුරුඳු මේ විදියට බැදීගෙන එද්දි හරිම සුවඳයි පොඩි බබාලා ඉන්න ගෙදරක නම් මිරිස් කපා ගන්නෙද්දි බෝංචි වල හැඩයට වෙනස් හැඩයකට කපා ගන්න මොකද නැත්නම් බෝංචි කෑලි කියලා මිරිස් කෑලි කැවෙන්නත් පුළුවන් මේ වෙලාවේදී ඇත්තටම හරිම සුවඳයි දැන් මේ විදියට ලුණු සුදු ලුණු බැදීගෙන එනකොට මම ලිප හොඳටම අඩු කරලා මේ අබ ටික එකතු කරගන්නවා මේ වෙලාවේදී ගොඩක්ම ලිප අඩු කරන්න ඕන නම් අබ මේ තුන පහ ටික පිලිස්සුනොත් පිත්ත රසක් එන්න පුළුවන් මේ බෝංචි එකේ දැන් මේ දිස් ටික තුන පහ කහ ඔක්කොම එකතු කරලා හොඳින් කලවම් කරගන්න මෙහෙම තප්පර 30ක් විතර තියලා බෝංචි ටිකත් එකතු කරගන්නවා
දැන් මම ලුණු තේ හැඳි භාගයක් විතරක් එකතු කර ගන්නවා. පස්සේ මදු වුණත් රස අනුව ලුණු එකතු කර ගන්න පුළුවන්. මේ විදියට අඩු ගින්දරේ හැඳි ගාමින් මේ විදියට විනාඩියක් විතර උයාගෙන ඊට පස්සේ මම පියන වහලා තවත් විනාඩියක් විතර උයා ගන්නවා. හැබැයි මේ වෙලාවේදී ලිප්පේ ගින්දර අඩු කරලා තියෙන්නේ. ඒ වගේම ගොඩක් වෙලා උයා ගන්නේ නැහැ. මොකද ගොඩක් වෙලා වහලා තිබුණොත් මේ බෝංචි එකේ තියෙන කොළපාට නැති වෙන්න පුළුවන්. විනාඩියක් විතර මේ වෙලේ මෙහෙම වහලා උයා ගන්නවා. විනාඩියකට විතර පස්සේ මෙන්න මේ විදියට ඇරලා හඳි හඳි ගාලා අපි බලමු තැම්බිලාද නැත්නම් තව පොඩි වෙලාවක් මේ විදියට හැඳි ගාමින් නියාගමු. තව ටිකක් තැම්බෙන්න ඕන ලුණු නම් ඇති. හරිම සුවඳයි. මේ බෝංචි තෙල් දානකොට අපි කළු වෙනකම් උයා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මැලවෙන තරමට උයා ගන්න ඇති. බෝංචි විතරක් නෙවෙයි ඕනම එළවලුවක් අඩුවෙන් උයපු තරමට ගුණය වැඩි. මෙන්න මේ විදියට අපි හැම වෙලෙම හැඳි ගාමින් උයා ගන්න. මොකද නැත්නම් අඩියේ තියෙන කොටස කළු වෙන්න පුළුවන්. රස අණුව ලුණු එකතු කරගන්න බෝංචි එක තැම්බිලා තියෙන්නේ. මම ලිප වහලා මේ භාජනයෙම තියාගන්නේ නැහැ. මොකද භාජනයේ රසයට බෝංචිය කළු පාට වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් මම සර්ව් කරන භාජනයට දාගන්නවා. මේ තියෙන ඉතාම රසවත් තෙල් දාලා උයාගත්ත බෝංචි එක. මේකේ තියෙන විශේෂය තමයි මේ බෝංචි මම දැන් උයන්න කලින් මගේ ගෙවත්තෙන් තමයි මේ බෝංචි කඩාගත්තේ. ඉතින් මට හරිම සතුටුයි. ඔයාලත් පුළුවන් තරමින් පෝච්චියක හරි වත්තේ එළවලු වවාගෙන වසවිස නැතුව රසකාරක දානේ නැතුව දරුවන්ට රසවත් උයලා දෙන්න. ඉතින් ඔයාලට බොහොම ස්තුතියි. අලුත් රෙසිපි එකක් එක්ක ඉක්මනින් නැවත හමු වෙමු.